ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් මේ අවස්ථාවට පැමිණි එතුමාගේ අවසරයි ඒ වගේම දාල්ල හිටපු පුරපති තුමනි ඒ වගේම අධ්‍යක්ෂකතුමා අපි කෝස් එකේ අධ්‍යක්ෂකතුමා ඒ වගේම ආචාර මණ්ඩලයෙන් ඇතුළු ඔබ සියලු දෙනාගේම අවසරයි ඇත්තටම මිනිස්සු හැම වෙලේම සොයාගෙන යනවා මොනවද ආර්ථිකය ඒ කියන්නේ අපි සමාජයේ පවතින ආර්ථිකයක් සොයාගෙන යනවා ඒ වගේම අපි දැනුම සොයාගෙන යනවා ඒ වගේම අපි අවබෝධය සොයාගෙන යනවා මේ සොයාගෙන යන ගමනේ අපිට යම් යම් තැන් හම්බ වෙනවා අපිට අවශ්‍ය දේ ජීවිතයට ලඟා කරගත හැකි තැන් ඒ තැනක් හැටියට මම අපේ MHPPI අපි හැම වෙලෙම ලේසියට අපි යාළුවෝ දෙකලාගලේ ගාල්ල කලමනා කරන ආයතනයකින් එක මම ඒ නමින්ම හඳුන්වන්නම් අපි ගාල්ල කලමනා කරන ආයතනය අපිට පිටුවහලක් වුණා මේ අපේ උපාධියට යම් වටිනාකමක් ඇති කරගන්නට මම දන්නවා අපි හැමෝම මම අධ්‍යාපනයට වැඩක් කියනව නෙවෙයි අපි ඕ ලෙවල් ලියනවා ඒ ලෙවල් ලියනවා හරියට FP එකේ මම දැක්කා මේ ළඟදී පෝස්ට් එකක් දාලා තිබ්බා අපි ඉගෙන ගන්න පීනන්න හැබැයි අපිට රැකියාව කරන්න හම්බ වෙන මහා කාන්තාරයක් නැමෙද ඒ තමයි මම අධ්‍යාපනයට වැඩක් කියව නෙවෙයි අපි තරුණයෝ ළඟ ඒ ආකල්පය තියෙනවා ඒ නිසා මම හිතනවා අපි වතුරේ පීනන්න ඉගෙන ගත්තා නම් අපිට හොඳ ස්විමින් තන්ත්‍රයක් බවට පත් වුණා අපි MHPTI ආයතනය ඒ විතරක් නෙවෙයි අපි සහතිකයට ලබු වෙච්ච සම්මානයක් බවට පත් වෙලා තියෙනවා මම දන්නවා අපි කුරුණෑගල පැත්තට ගියොත් ඒ කාලේ ගිරය අතට දෙනවා පොල්ගඩියක් දෙකට කපලා බඳින්න බලන්න ගිය ගෑල් ළමයත් එක්ක දෙකට බෙදාගෙන කන්න ඒ විතරක් නෙවෙයි උදැල්ල අතට දෙනවා කුඳුරට යන්න හැබැයි ඔහු සියල්ල හදාගෙන යන්නට ඕන මම දන්නවා ටික කාලයක් යනකොට අම්මේ මම කොල්ලෙකුට යාළුවෙක් මට දැන් සම්බන්ධයක් තියෙනවා මම විවාහ වෙන්න වයසත් හරිය කියපු ගමන් අනිවාර්යෙන් ගෙදරින් බයෝඩ එන්න කියන සමාජ කෝඩපත් වේවි අනිවාර්යෙන් මම දන්නවා අයියා දැන් තමන් නාමික නොවන විදිහට හොයනවා හැබැයි මම දන්නවා තව කාලයක් යනකොට අනිවාර්යෙන්ම ඔබේ පෙම්වතා ඔබ කෙල්ලෝ යාළුවලා ඉන්න පුතාට කොච්චර සහතික ප්‍රමාණයක් තියෙනවද ඒක බලන්න වැරද්ද කර නෙවෙයි අපි දන්නවා දුව දෙන්නේ කබලෙන් ලිපට වැටෙන්නේ අම්මා කෙනෙක්. ඒක නිසා ජීවිතේ ගොඩක් තැන් වලදී අපිට සොයා යන අවස්ථාවලදී හම් වෙනවා එක එක තැන් මක් පෙර කිව්සේම. ඒක නිසා අපිට අපේ උපාධිය තව ටිකක් පොලිස් කරගන්න උපාධියේ යම් වටිනාකමක් ඇති කරගන්නට අපිට මේ පාඩමාලාවෙන් හැකියාවක් ලැබුණා. අපි 27 කණ්ඩායම හැටියට අද එළියට යනවා. අපි දැන් මම මුලින්ම කියන්න ඕන මම මඩ වැඩිය ලෙක්චර්ස් වලට සම්බන්ධ වෙන්න නැහැ කියුණා ඒක නිසා මම අපේ සහෝදරයෝ ඉස්සෙල්ලා කියාවි මම ප්‍රොටෝක් එකක් දෙනවා මේ ඉස්සරහට ඇවිල්ලා කියලා හැබැයි එහෙම හිතන්න එපා මට අපි කෝස් එක කරගෙන යන ගමන් අපි කැම්පස් එකෙන් අවුට් වෙලා ගියා ඒක නිසා මම මේ ප්‍රදේශයත් එක්ක මට සම්බන්ධ වී මෙන්න හැකියාවක් තිබුණා මොන හැකියාවක් කරපු නිසා අපි මම මුලින්ම කිව්වේ අපි සොයාගෙන යන ජීවිතේ අපිට හොඳ තැනක් අපේ උපාධියේ මේ වටිනාකම වැඩි කර ගන්නට හැකියාවක් ලැබුණා මම දන්නවා මෙතන විවිධ පාඨමාලා අවසන් කරපු සර්ටිෆිකට් ඒ වගේම උපාධි ඊට වඩා ඉහළ පාඨමාලාවන් හදාරපු අය ඇති මේ අපිට අධ්‍යාපනයෙන් ලැබෙන තැනක් තමයි මේ තැන ඒකට හේතුව අපි යම් අපි ඇත්තම කතාව අපි කලාව විෂය හදාරන්නේ කලාව විෂය හදාරනවා කියන්නේ අපිට ටිකක් අර ડોක්ටර් කෙනෙක් නම් එළියට යනකොට නලාවක් එක්ක යනවා ඒ වගේම ඉංජිනේරු කෙනෙක් උපාධිය ඉවර කරලා යනවා නම් ඔහුට අවශ්‍ය උපකරණත් එක්ක එළියට යනවා. හැබැයි අපි එළියට යන්නේ අපේ දැනුම විතරක් අරගෙන. ඒක නිසා අපිට යන්න පුළුවන් අපිට රැකියාවට ප්‍රවේශ වීමේදී ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඒක අවංකවම අපි පිළිගන්න ඕන. ඒ නිසා අනිවාර්යෙන් මේ සරුංගලයේ මේ ඇටසැකිල්ලට අනිවාර්යෙන් අපි යම් යම් රැලි වර්ණ පාට රේඛා අරවම් මේවා දා අපි මේක ලස්සන කරගන්න ඕන මං හිතනවා ඔබ ඒ ලස්සන කරගැනීම කරගත්තා විශේෂයෙන්ම අපිට මේ සරුංගලයේ උපාදීන මැද මේ ජීවිතේ මේ ව්‍යුහයේ මේක පාට කරලා උපදා ගන්න ලොකු අවස්ථාවක් දෙන අපේ ආයතනයට මං අපේ සියලුම දෙනාගේ ගෞරවයේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි